උත්තාන සමී සතරවන සතිය ගහරුවාද පළමුවන කියවීම අපොස්තුලුන්ගේ ක්‍රියාපතෙන්ගත් පාඨයකි. ක්‍රියා 11 පරිච්ඡේදයේ 19:26. ස්තේපන් නිසා හටගත් පීඩාව කරන කොටගෙන විසුරුවනු ලැබූ අය දුදෙව්වරුන්ට මිස අන් කිසිවෙකුට තහම ප්‍රකාශ නොකොට පිනිසියද සයිප්‍රසේද අන්තියෝකියද දක්වා ගමන් කළහ. එහෙත් ඔවුන් අතරින් සයිප්‍රසේද සිරෙනියද වැසියන් වූ සමහරෙක් අන්තියෝකියට පැමිණ ග්‍රීකයන්ට කතා කරමින් ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිබඳ සුභාසන ප්‍රකාශ කළහ. ස්වාමීන් වහන්සේගේ බලය ඔවුන් මත පතල විය. එකල විශාල සංඛ්‍යාවක් අදහගෙන ස්වාමීන් වහන්සේ වෙතට හැරුණාහ. ඔවුන් පිළිබඳ පුවත ජෙරුසලම් සභාවට සැලවිය. එවිට ඔහු බර්නබාස් අන්තියෝකියට යවුහ. ඔහු පැමිණ දේව වරප්‍රසාදයේ දැක සන්තෝෂ වී ස්වාමීන් වහන්සේට පක්ෂපාතව ස්ථීරව පවතිනසේ සියල්ලන්ට අනුශාසනා කළේ. බර්නබාස් වනාහි යහපත් වූ සුද්ධාත්මයන්ගෙන් හා ශ්‍රද්ධාවෙන් පූර්ණ වූද මිනිසකි. මෙසේ මහත් සමූහයක් ස්වාමීන් වහන්සේ සරණ ගිය. බර්නබාස් සාවු සොයමින් ත්‍රාසයට ගොස් ඔහු හමු වී අන්තියෝකියට ඇඳවාගෙන ආවේය. ඔහු අවුරුද්දක් මුළුල්ලේහි සභාව හා එක් රැස මහත් සමූහයකට ගැන්වූහ. ක්‍රිස්තියානි යන නාමය ගෝලයන්ට පළමු කොට දෙනු ලැබුවේ අන්තියෝකියේදීය. දේවාක්කේසේ දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂකේ ජුවන්තුමන් විසින් කියන ලද දේව වාක්‍ය නම් මෙසේය. 19 පරිච්ඡේදයේ 22 සිට 30 දක්වා. එකල ජෙරුසලමයේ කැපකිරීමේ මංගල්‍යය පවත්වනු ලැබීය. ඒ සීතීර්තු විය. ජේසුස් ස්වාමීන් වහන්සේ දේව මාලිගයේ සල්මම්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටිසේක. එවිට යුදෙවරු පැමිණ උන්වහන්සේ වට කරගෙන ඔබ කොතෙක් කල් අප සැකපිට තබනසේක්ද? ඔබ ක්‍රිස්තියානි නම් පැහැදිලි ලෙස අපට කියවෙනවයි කීය. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් ඔබට මම කීවෙමි. එහෙත් ඔබ විශ්වාස නොකරන්න විය. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාවෝම මා ගැන සාක්ෂි දෙති. එහෙත් මාගේ බැටළුවන් නොවන බැවින් මා විශ්වාස නොකරන්න විය. මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මමද ඔවුන් නඳුනමි. ඔවුහුද මා පසුපස්සේ ඇති. මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි. ඔවුහු කිසි කලකත් විනාශ නොවෙති. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති. ඔවුන් මා හට දෙව වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැරගන්නට කිසිවෙකුට නොහැකිය. මාත් මාගේ පියාණන් වහන්සේත් එකම යයි වදාළසේක. සුවිශේෂ වාක්‍යයසේ ක්‍රිස්තුමී ඔබට ප්‍රසන්නා වේවා. ක්‍රිසුතුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි, අද සුවිශේෂයේ අපිට හමු වෙනවා ක්‍රිසුන් වහන්සේ මේ කැපකිරීමේ මංගල්‍යයට පැමිණිලා හිටිනවා. මේ කැපකිරීමේ මංගල්‍ය කියන්නේ ප්‍රේමවන්තයනි, ජෙරුසලම් දේවමාලිගාව හදලා කැප කරපු ඒ මුල් වකවානුවේ මුල් දිනේ ඉඳලා හැම අවුරුද්දකම මේ දේවමාලිගාව කැප කිරීම අලුත් කළා. අන්න ඒ මංගල්‍යය තමයි කැපකිරීමේ මංගල්‍යය කියලා කියන්නේ. දේවමාලිගාව කියලා කියන්නේ මෙසියස් තුමා හා බැඳුණු බොහොම ලස්සන ස්ථානයක්. ඉතින් ඒක නිසා තමයි මේ මිනිස්සු ක්‍රිස්තුන් වහන්සේ ළඟට ආවම, ඒ කාලේ රාවයක් තිබුණා ක්‍රිස්තුන් වහන්සේ තමයි මෙසියස් තුමා කියලා. මෙසියස් තුමාව බොහොම බලාපොරොත්තුෙන් හිටපු ජනතාවක් තමයි මේ යුදා ජනතාව. එතකොට මේ මහා විශාල බලාපොරොත්තුව නිසා තමයි ක්‍රිස්තුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ඇයි ඔබ අපව තවමත් සැකය තුල තියන්නේ? ඔබ අපිට කෙලින්ම කියන්න ඔබ මෙසියස් තුමා නේද කියලා. ප්‍රේමවන්තේනි,
ක්‍රිස්තුස් වහන්සේ මේ මොහොතේ බොහොම ලස්සන පිළිතුරක් දෙනවා. ඔබ මාව හඳුනන්නේ නැත්තේයි කියලා මේ යුදාස් සෙනගෙන් උන්වහන්සේ අහනවා. ඊට ක්‍රිස්තුස් වහන්සේම පිළිතුරක් දෙනවා. ක්‍රිස්තුස් වහන්සේ මීට කලින් පවසනවා, මම මාගේ බැටළුවන් හඳුනනවා. ඒ වගේම තමයි මාගේ බැටළුවන් මාවද හඳුනනවා, මාගේ කටහඬින් හඳුනනවා. ආ එහෙමනම් ඔබ මාව මෙසියස් තුමා කියලා හඳුනගෙන නැත්තේ ඔබ තවමත් මගේ බැටළුවන් නෙමෙයි. ඔබ මගේ නියම බැටළුවන් නම් මම ඔබව හඳුනනවා වගේම ඔබත් මාව හඳුන ගන්නට ඕන. මම කවුද කියලා ඔබ හඳුන ගන්නට ඕන. මම මෙසියස් තුමයි කියලා මගෙන් අහන්නට ඕනේ නැහැ ඔබ. ඔබ දැනගන්නට ඕන මම මෙසියස් තුමයි කියලා. මොකද ඔබ මගේ බැටළුවන් නම් ප්‍රේමවන්තින් යන්නේ ඒ නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේ නිගමනයකට ඇවිල්ලා උන්ට කියනවා ඔබ මාව හඳුනන්නේ නැහැයි කියලා. කියන්නේ එහෙමනම් ඔබ මගේ බැටළුවන් නෙවෙයි. ප්‍රේමවන්තින් අද අපේ ජීවිතයන් දෙස හැරිලා බැලුවොත් අපි ක්‍රිස්තුස් වහන්සේ කොහෙද ඉන්නේ කියලා අහනවනම්, ක්‍රිස්තුස් වහන්සේ කවුද කියලා අහනවනම්, ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයේ තුල ඉන්නවද කියලා අහනවනම්, ඒ කියන්නේ අපගේ අවිශ්වාසය විතරක් නෙමෙයි අපි ක්‍රිස්තුන් වහන්සේගේ බැටළුවන් නෙවෙයි. ක්‍රිස්තුන් වහන්සේගේ ආදරය අපි නිරන්තරයෙන් අත්දකිනවා නම්, අපි ක්‍රිස්තුන් වහන්සේට ආදරය කරනවා නම් මේ ප්‍රශ්න අපේ ඔළුවට එන්නට විදියක් නැහැ ප්‍රේමවන්තීනි. අපි දැනගන්නට ඕන මේ ලෝකේ ක්‍රිස්තුන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවයි කියලා. දිව්‍ය සත්ප්‍රසාදයේ තුල වැඩ සිටින්නේ ක්‍රිස්තුන් වහන්සේමයි කියන දේ අපි විශ්වාස කරනවා නම් ප්‍රේමවන්තීනි, ඒ කියන්නේ අපි ක්‍රිස්තුන් වහන්සේව හඳුනනවා. එහෙමනම් අපි දිව්‍ය සත්ප්‍රසාදයේ වහන්සේ තුල වැඩ සිටින ක්‍රිස්තුන් වහන්සේ නෙමෙයි කියලා අපි අවිශ්වාස කරනවා නම් ඒ කියන්නේ අපි උන්වහන්සේගේ නේරු නෙමෙයි. අන්න ඒ නිසා ප්‍රේමවන්තීනි, අපි දැනගන්නට ඕන අපි ක්‍රිස්තුන් වහන්සේට අයිති වෙන්නේ උන්වහන්සේව හඳුන ගන්න තරමටයි. අපිට උන්වහන්සේව හඳුන ගන්නට පුළුවන් වෙන්නේ උන්වහන්සේ අපිට ප්‍රේම කරනවා වගේ අපි උන්වහන්සේට ප්‍රේම කිරීම තුලයි. මෙන්න මේක තමයි කිතුණු ජීවිතයේ බැඳීම. අපි ක්‍රිස්තුන් වහන්සේට ප්‍රේම කරන තරමට අපි ක්‍රිස්තුන් වහන්සේව හඳුන ගන්නවා. අන්නේ හඳුන ගැනීමේ තරමට තමයි අපිට ගැළවීම ලැබෙන්නේ. මෙන්න මේක තමයි ක්‍රිස්තුන් වහන්සේ අපිට කියන්නේ. එහෙමනම් ඒ හඳුනා ගැනීම තුල අපි ලබන ගැළවීම තමයි ප්‍රේමවන්තීනි කිතුණු ජීවිත ක්‍රමවේදයේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ. අන්න ඒක නිසා අපි අපේ ජීවිතයන් තුල මෙනෙහි කරන්නට අවශ්‍ය වෙන කාරණිය මෙන්න මේකයි. මම කොයිතරම් ක්‍රිස්තුන් වහන්සේව හඳුනගෙන තියෙනවද මගේ ගැලවුම් කාර්යය කියලා? මං අවට ක්‍රිස්තුන් වහන්සේ ඉන්නවයි කියලා, දිව්‍ය පූජාවේදී ක්‍රිස්තුන් වහන්සේව මං අත්දකින්නවයි කියලා ඇත්තටම මම මගේ ජීවිතය තුල අත්දකින්නවද? මෙන්න මේ තුල තමයි ප්‍රේමවන්තේනි ක්‍රිස්තුන් වහන්සේ මායි අතර තියෙන ගැඹුරු සම්බන්ධතාවය එළි දැක්වෙන්නේ. ඒ ගැඹුරු සම්බන්ධතාවය මනින්නට පුළුවන් වෙන්නේ. ඉතින් එවැනි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට අපි උත්සාහ කරමු. ඔබට ජෙස්පීටයි.